उपकार सार्थक विधि ලාභයක් ලබන්න මේ හැම දෙයකටම ගොඩාක් වැදගත් මාතෘකාවක් වෙයි කියලා හිතුවා. ඉතින් මම දන්න දේවල් ටික කලට කියලා දෙන්නයි යන්නේ. සාමාන්‍යයෙන් අපි බිස්නස් එකක් කරන්නේ ලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන්. ඉතින් මේ අඳුරේ බිස්නස් එක කරන කටිය දන්නවා ලාභයක් ලබන්න පුළුවන් වගේම ඒක හරිම මානසික නිදහසක් කියලා. ගෙදරට වෙලා ඉඳන්ම කරන්න පුළුවන් වැඩක් නිසා කරදරයක් නැතුවම අමතර වියදමක් නැතුව මේ කියන්නේ ඇඳුම් වලට ප්‍රවාහන ගස්සේ මුකුත් වියදමක් නැතුවම අපිට පුළුවන් හොඳ ලාභයක් ලබන්න, සුද්ධ ලාභයක් ලබන්න. ඉතින් මේකටම තව කරන කීපයක් එකතු කරන්න හිතුවා. ඔයාලා අපේ ව්‍යාපෘති පැකේජ් එකක් මිලදී අරගෙන ව්‍යාපෘතියක් සමග සම්බන්ධ වෙනවා නම් දැනටමත් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් හැමෝටම දැනගන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. මොකද හැමෝම හැම වෙලාවෙම මෙන්න මේක ගැන අහනවා. ව්‍යාපෘති වලින් අපි නැවත මිලදී ගන්න මොන පැලද කියලා. සාමාන්‍යයෙන් දැන් ඔයාලට හම්බ වෙන්නේ මෞෂාකනේ. ඔයාලා මෞෂාක කට් කරලා හදන පැල. ඔයාලා මේ දකින්න ප්‍රමාණය පැල වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මීට වඩා ලස්සනට ලොකුවට උසර හැදිච්ච පැල වෙන්නත් පුළුවන්. ඉතින් මේ පැලවල ප්‍රමාණය අනුව ඔයලගෙන් අපි නැවත පැල ලබා ගැනීමේදී එහි මිල වෙනස් වෙනවා. ඒ වගේම පැලවල වර්ගය අනුවත් ඒකේ මිල වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදිහට බලමුක බ්ලැක් ලව් පැලේකුයි බ්ලැක් නයිට් පැලේකුයි ගැන. සාමාන්‍යයෙන් බ්ලැක් ලව් පැලයක් අපිට රුපියල් 350කට විතර දෙන්න පුළුවන්. නමුත් බ්ලැක් නයිට් පැලයක් අපිට රුපියල් 500කට විතර දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා පැකේජ් එකට මිලදී ගන්න පැලවල වර්ගය අනුව නැවත මිලදී ගැනීමේදී අපි ලබා දෙන මිල ප්‍රමාණය තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් විලඳපළ මිල ගොඩාක් අඩු පළ අපි ලබලා දෙන්නේ නැහැ ඔයාලට. නමුත් ගොඩාක් කලවි වෙන වර්ග තියෙනවා. ඉතින් ඒවා ගොඩාක් මිල නැහැ. නමුත් පළ වැඩි ප්‍රමාණයක් හදුවට පස්සේ අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සිරානෝ, රොයල් පින්ක් මෙන්න මේ කියන වර්ග කොච්චර තිබ්බත් මදි. වැඩි ආදායමක් ගන්න නම් නිරෝගී පළ ගොඩාක් හදා ගන්න නම් ඔයාට ගොඩක් වටිනවා කියලා හිතන මම සිරානෝ, රොයල් පින්ක් වගේ වර්ග, වැනිලා වගේ වර්ග කොච්චර තිබ්බත් මදි. මොකද ඒකේ අද වෙනකන් එදා ඉඳන් අද වෙනකන් ඒවට තියෙන ඉල්ලුම ගොඩාක් වැඩි නිසායි මල් හරිම ලස්සනයි. ඒ වගේම හරිම ඉක්මනට පැලබෝ කරගන්න පුළුවන්. ඒ වගේම ගෙවල් වල ලස්සනට වගා කරන්න සුදුසුම වර්ග තමයි මේ මං කියපෝ වර්ග. ඉතින් ඒක නිසා ඒ වගේ වර්ග වැඩි ප්‍රමාණයක් බෝ කරගත්තොත් අපිට පුළුවන් කෙටි කාලයකින් ඉතාම ලොකු ආදායමකට යන්න. දැන් මං තම්මෙල් එකේ කියලා තිබ්බා අඳුරේ මගාවෙන් වැඩි ආදායමක් ගන්න විශ්‍රහස් ක්‍රම කීපයක් ගැන මං අද කියලා දෙනවා කියලා. ඔන්න පළවෙනි හේතුව තමයි, පළවෙනි ක්‍රමය තමයි වැඩි ඉල්ලුමක් තියෙන වර්ග වගා කරන එක. මං කියන්නේ මිල ගණන් නෙවෙයි, වැඩි ඉල්ලුමක් තියෙන වර්ග වගා කරන එක ගැන. ගෙවල් වල ලස්සනට හදන කට්ටිය එක පැලයක් හරි දෙකක් හරි අරගෙන යනවා මේ වර්ග වලින්. බිස්නස් එකට විතරක් නෙවෙයි, ගෙවල් වල ලස්සනට හදන කට්ටිය හොයන්නේ වගේ පැල. ලස්සනට මල් හැදෙන ගොඩක් මල් හැදෙන පැල තමයි යාලා නිතරම ගෙවල් වල හිටවන්න හොයන්නේ. ඉතින් ඒ වගේ අය ඉල්ලන්නේත් ඒ වගේ වර්ග වලින්, ඒ වගේම අරගෙන යන්නේත් ඒ වගේ වර්ග වලින්. ඉතින් ඒක තමයි මම කිව්වේ, කොච්චර හැදුවත් ඒ වගේ වර්ග අපත යන්නේ නැහැ. කොච්චර හැදුවත් mate ඔයාගේ ව්‍යාපාරේ දිනෙන් දින සාර්ථක වෙන්න නම් වටිනාකමින් වැටි වර්ග වගේම වටිනාකමින් අඩු වර්ග ගොඩාක් බිහි කරගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකෙන් වැඩි සාර්ථකත්වයක් කෙටි කාලයක් තුලදීම ලබන්න. ඉතින් මේ කරුණක් මතක් කරන ගමම තව චූටි කරුණක් මතක් කරන්න ඕනි බ්ලැක් පැකේජ් එක ගැන. ඉතින් මේ බ්ලැක් පැකේජ් එක මිලදී ගත්ත ගොඩක් අය හිටියා. තව 10 දිනකට අවස්ථාව තියෙනවා මේ බ්ලැක් පැකේජ් එක මිලදී ගන්න. ලොකු මෞෂාක අටක් තමයි ඔයාට බ්ලැක් පැකේජ් එකට හම්බ වෙන්නේ. මුළු පැකේජ් එකම 11500යි. කට් කරන්න පුළුවන් ලොකුම ලොකු මෞෂාක හම්බ වෙන. සාමාන්‍යයෙන් ඒ එක මෞෂාකයක් ක්වාඩ්‍රුපල් 2500කටවත් වෙළඳපළෙන් ගන්න බෑ. ඒ තරම් ලොකු ලස්සන මෞෂාක තමයි ඔයාට හම්බ වෙන්නේ. ඉතින් ඒව කට් කරලා ඔයා ගන්න පළ මාස 6කට පස්සේ අපි මිලදී ගන්නවා නැවත. ඉතින් ඒ වගේම මාස 6කින් පස්සේ ජීවිතේ තියෙන තාක්කල් ඔයාලා හදන පළ අපි දිගටම ආයතනය මගින් ඔයාලගෙන් මිලදී ගන්න. ඉතින් ඔයාලට තියෙන නිරෝගීව පැල ටික හදලා දෙන්න විතරයි. ගෙදර ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඒ විදිහට පැල ටික හදලා දෙන්න. මොකද ලොකු වැඩකුත් නැති එකේ පොර ටිකක් බේස් ටිකක් ස්ප්‍රේ කරලා අපි කියලා දෙන විදිහට නිරෝගීව පැල ටික හදුවොත් එහෙම ඔයාට පුළුවන් ඒවා නැවත අපේ ආයතනයටම විකුණන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ දෙයට ගොඩාක් කැමති වෙයි ගෙදර ඉඳන් ආදායමක් ලබන්න කියලා. ඉතින් අපි දෙවෙනි කාරණාව බලමු කොහොමද අපි අඳුරි මගාවෙන් වැඩි ආදායමක් ලබන්නේ කියලා. ඉතින් මේවා කවුරුත් නොකියන රහස් මං ඔයාලට කියන්නේ. දැන් වගා කරන කට්ටිය ගොඩාක් එකතු වෙලා ඉන්න නිසා මේ දින ෆ්ලෑෂ් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ෆ්ලෑෂ් එකේ කොච්චර පැල තොගයක් ඇවිල්ලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් පැල 10කටත් වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේක කඳෙන් වෙන් කරගෙන කොකෝපීට් වල හරි නෝමල් පසේ හරි හිටවල මුල් අත්ත වල හරි මේ ප්ලාන්ට්ස් මෙහෙමම ලොකු කරලා හරි
නැවත විකුණන්න. ඉතින් මං කියවන වට මම රහසක් කියනවා කියලා මේ වගේ වැඩි වටිනාකමක් තියෙන ෆ්ලෑෂ් වර්ග බෝ කරගත්තොත් ඔයාලට පුළුවන් ඉතාම කෙටි කාලයකදී ලොකු ආදායමක් ගන්න. ෆ්ලෑෂ් ලිවියම්, ජගුව මෙන්න මේ වැඩි වටිනාකමක් තියෙන වර්ග වලින් පැල බෝ කරගත්තොත් ඔයාලට පුළුවන් ලොකු ආදායමක් ඉතාම කෙටි කාලයකින් ලබන්න. ඒ වගේම දැන් දැන් අලුතෙන් බැංකුවක වලින් එන පැල පුෂ් විදිහට ඔයාලට අරගෙන ඒ වගේනුත් පැල බෝ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉහළ වටිනාකමක් තියෙන පැල දැන් මේ වෙනකොට ලංකාවට ඇවිත් තියෙන වර්ග වලින් මම ඔයාලට මතක් කරන්නම් මොනවද ඒවා කියලා. එතකොට ඔයාලට ලේසි ඔයාලගේ වගාවට එක පැලයක් දෙකක් හරි එකතු කරගන්න. ලිලි තියෙනවා, ලිවියම් ඔරෙන්ජ් තමයි මේ දවස්වල, රැජිනා කන්ටෙන්සියා එතනින් ගිහම, සුගර් බොකට් ඒ වගේම නැනෝ ස්වීට් වයලට් ලව් ඒ වගේම ඩෙකෝ වයිට් මේ මම කියපු වර්ග වලින් අලුතෙන්ම ලංකාවට ආපු වර්ග නිසා ඒව කොහෙවත් දැනට නැහැ. ඉතින් තව ඉස්සරහට ලොකු ආදායමක් ගන්න පුළුවන් වැඩි වටිනාකමක් තියෙන වර්ග බවට පත් වෙන මෙන්න මේ මම කියපු වර්ග. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ වර්ග අපෙන් ඕඩර් කරලා තියන්න. මොකද මේ වර්ග අපේ අතට හම්බුන ගමන්ම පෝස්ට් එකක් දාන්නත් කලින් ඉක්මනටම විකිනන නිසා තමයි මම ඒක මතක් කළේ. ඉතින් ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම ස්ක්‍රීන් එකේ දාන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාලා තියන්න. නංගි මට මෙන්න මේ වර්ග ටික ඊළඟ පාර ඕනි කියලා. මේ තියෙන්නේ ෆ්ලෑෂ් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ෆ්ලෑෂ් එකේ චුටි චුටි කොණි ගොඩක් දාලා තියෙනවා. ඉතින් ඔයා මේ වගේ ෆ්ලෑෂ් ගහ මිලට ගත්තොත් රුපියල් 5000කට ඔයාට පුළුවන් මේ එක චූටි පැලයක් සාමාන්‍යයෙන් රුපියල් 1000කට වගේ විකුණන්න. ඉතින් ඉතාලම කෙටි කාලයක් ඇතුළත 1000න් පැල පහක් හදනත් ඔයාට ඔයා පැලයක් ගත්ත ගාන ඉක්මනටම කවර් කරගන්න පුළුවන්. ඒ වගේම එක දවසින් දෙකකින් මේ පැල හැදෙන එක නතර වෙන්නේ නැහැ. ඔයාට දීර්ඝ කාලයක් තිස්සේ මේ වගේම පැල බෝ කරගෙන ඒවා විකුණන්න පුළුවන්. ඉතින් අපි ළඟ නම් කොච්චර පැල තිබ්බත් ඒවා විකිනෙනවා. ඇත්තටම වෙළඳපොලේ තියෙන ඉල්ලුමට සරිලන සැපයමක් දෙන්න අපි තාම අපොහසත්. ඒක නිසා තමයි මේ වගේ වගා කරුවන් අපි ලංකාව පුරාම නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ තියෙන ෆ්ලෑෂ් එකක්. මේ වගේ ෆ්ලෑෂ් ගහක් කට් කරාට පස්සේ අපිට පැල ගොඩක් ගන්න පුළුවන්. ඉතින් මම කියවනේ තුරියන් වලින් වැඩි ලාභයක් ලබන්න පුළුවන් රහසක් මම කියලා දෙන්න හදත් කියලා. දෙවැනි දේ තමයි වැඩි වටිනාකමක් තියෙන වර්ග ටිකක් ඔයාගේ ඇඳුරේ මගවට එකතු කරගත්තොත් ඔයාට පුළුවන් ඉක්මනටම එක ගහෙන් දෙකෙන් ලොකු ලාභයක් දවසක් දෙකක් ඇතුළත ලබන්න. ඔන්න ඒ තමයි දෙවැනි රහස. මලගත් ඉස්සෙල්ලා මේවා තිබ්බේ නැහැ. නමුත් මම අර මම කලින් කියපු වර්ග සේල් කරලා ඊට පස්සේ මේ වගේ වටින වර්ග ටිකක් එකතු කරගත්තා. මගේ තමානට ඔයාලට දෙන්න. ඉතින් දෙයියන්ගේ පිහිටෙන් වටින වර්ග ගොඩක් දැන් තියෙනවා මල් ළඟ. ඉතින් ඒ වගේම පැල හද හද ලොකු ලාභයක් ගන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා තියෙනවා දැන්. මොකද සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය අලුතෙන් වගාවට පිවිසෙන කට්ටිය සහ ආසාවට ගෙදර හදන කට්ටිය ගොඩාක් අය එක ෆ්ලෑෂ් ගහක්, එක නැත්තම් ලිවියම් ගහක්, ජගුව ගහක් ගන්න තමතක කරන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ වැඩි වටිනාකමක් තියෙන වර්ගත් එකක් දෙකක් හරි ඔයාලගේ වගාවට අමාරුවෙන් හරි එකතු කරගත්තොත් ඒක ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. ඇත්තටම චුට්ටක්වත් පාඩුවක් වෙන්නේ නැහැ. මම කියනකොට ඔයාලා කරලා බලන්න. කෙටි කාලයකින් හොඳ ආදායමක් වැඩි ආදායමකට යන්න පුළුවන්. ඉතින් මේ සමනල් පැට්ටික් ඇවිල්ලා නැට් හවුස් එක ඇතුළට මේ සිරිපාද යන කාලෙනේ. ඉතින් එයාලා අපේ ගමෙන් යනවා සිරිපාද. මම චූටි කාලේ මඩ මතකේ සමනල්ලු රෑන් රෑන් යනවා. ඒ වගේ දැන්නම් නැහැ. මොකද කෘමිනාශක ගහන නිසා, ඒ වගේ දේවල් නිසා ඒගොල්ල වඳ වෙලා ගිහින්. ඉතින් ඔන්න තවත් කාරණයක් කියන්න යන්නේ. මේ තියෙන ටොප් කට්. ටොප් කට්ස් කිව්වට ඔයාලට පේනවා ඇති මේවා හොඳට මෝරපු ගස්, හොඳට මෝඩලා තියෙනවා. ඉතින් මුළුත් හොඳට තියෙනවා. හදා ගන්න පුළුවන් ප්‍රමාණයට මුළුත් තියෙනවා. ඒ වගේම හොඳ නිරෝගී ලොකු ගස් අඩි දෙකක් තුනක් විතර වගේ උස. ඉතින් මම මේකෙන් කියන්න ඔයාලට ලොකු මදර් ප්ලාන්ට්ස් මිලදී ගත්තට පස්සේ අපිට පුළුවන් ඒක කීප පොලකින්ම කපලා ඉක්මනටම ප්ලාන්ට්ස් ගොඩක් බිහි කරගන්න. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ තිබ්බ ලොකු මදර් ප්ලාන්ට්ස්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකෙන් චූටි චූටි පැලෙනවා. ඒ වගේම මේක කට් කරලත් එක්ක තියෙන්නේ. ඉතින් අපි මේක හිරවුවට පස්සේ සාමාන්‍යයෙන් මාස 3-4ක් යනකොට මේ ප්ලාන්ට්ස් ලොකු වෙනවා. ඒ වගේම අලුත් පැලේනවා මේකෙන්. අපිට ඒව වෙන් කරගන්න පුළුවන්. මේ වගේ පැලයක් අපිට රුපියල් 350කට විකුණුවත් පාඩුවක් නැහැ. සාමාන්‍යයෙන් අපිට ඒ එක ගහකින් එක කෑල්ලකින් පැල 10ක් විතර ගන්න පුළුවන් වර්ගයක් තියෙනවා. ඒක නිසා තමයි මම මේ විදිහට කියන්නේ. ඉතින් අද වෙනකන් මේ වගේ මොලේ පාවිච්චි කරලා මේ වගේ චූටි චූටි උපක්‍රම දාලා තමයි මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේ පැල ගොඩක් බෝ කරගෙන තියෙන්නේ. ඉතින් බිස්නස් එක කරද්දී පොඩි පොඩි උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ නේ අපි. බිස්නස් එක රඳා පවතින සහ ඒකේ නිර්මාණශීලීත්වය රඳා පවතින්නේ අපි කරන පුංචි පුංචි දේවල් වලින්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පුංචි පුංචි උපක්‍රම පාවිච්චි කරලා එදිනෙදා අතර එන ආදායම වැඩි කරගන්න. ඉතින් මම හිතනවා මට වගේ ඔයාලට අමාරු වෙන්නේ නැහැ. මොකද මට කියලා දෙන්න කවුරුත් හිටියේ නැති වුණාට ඔයාලට කියලා දෙන්න මං ඉන්න ඕනේ. මේ තියෙන ටොප් කට් සෙට් එකක්. ඉතින් ඔයාලට ඕනේ නම් ඕඩර් කරන්න පුළුවන් ඕනෙම වර්ගයකින් ටොප් කට්. සාමාන්‍යයෙන් මේ වගේ ටොප් කට් එකක් රුපියල් 1500 විතර ගන්න පුළුවන් වර්ගනෝ මිල වෙනස් වෙනවා. 1000ක් තියෙනවා. 1000ට අඩු වෙනුත් තියෙනවා. වර්ගනුව මිල වෙනස් වෙනවා. ඉතින් මෙතන තියෙන පැනඩෝලා ඒ වගේම ඇබ්සලූට් සෙරා
රෙඩ් එක ඇලෝහ පින්ක් එක ඉතින් මේ වගේ වර්ග කුඩකින් මේ වගේ টপ කට්ස් වලට ගන්න පුළුවන් වර්ග පහකින් ඕනම টপ කට්ස් පහක් රුපියල් 6500යි සීඩ්ස් ගන්නත් පුළුවන් ඉතින් මේ වගේ টপ කට් එකක් හිටව ගත්තට පස්සේ මේ වගේ හොඳ ලොකු පිරිපුන් මල් හැදෙන টপ කට් වල ඉක්මනටම සීඩ් අරගෙන ඔයාලට පැල කර ගන්න පුළුවන් ඉතින් ඔන්න ඊළඟ ට්‍රික් එක තමයි සීඩ් පැල කරන එක මේ වගේ කොම්පොට්ස් වලට හදා ගන්න පුළුවන් නම් මම අර පෙන්නෝ වගේ টপ කට් සෙට් එකක් ගන්න මොකද කෙමිය ලොකු නැති අර චූටි චූටි රුපියල් 500ට 1000ට තියෙන චූටි මල් පැල අරගෙන හිටව ගත්තට පස්සේ ඒකේ කෙමිය ලොකු නැහැ මලත් චූටි ඉතින් සීඩ් සදා ගන්න ඔයාලට අමාරුයි නමුත් ඔයාලට මම අර පෙන්නපු টপ කට් වල තියෙන මල් නම් ගොඩාක් ලොකු ඒ වගේ සීඩ්ස් උත් තියෙනවා පේනවා ඇති ඉතින් ඒ වගේ පැල සෙට් එකක් ආගත්තොත් ඔයාට පුළුවන් ජීවිත කාලෙම පරාගණය කරලා ඔයාටම පරාගණය කරන්න පුළුවන් ජීවිත කාලෙම පරාගණය කරලා එන සීඩ්ස් වලින් ලොකු ආදායමක් ලබන්න පුළුවන් මේ තියෙන සීඩ්ස් වලින් අපි ගන්න පළ සාමාන්‍යයෙන් මේ වගේ පළයක් ඔයාට රුපියල් 250කට 300කට දෙන්න පුළුවන් ඉතින් පළ ගොඩාක් බෝ කරගන්න නම් අපිට සීඩ්ස් ගොඩාක් අවශ්‍යයි ඒ වගේම සීඩ්ස් ගොඩාක් ගන්න නම් අපිට හොඳ මදර් ප්ලාන්ට් එකක් අවශ්‍යයි හොඳ ලොකුවට මල් පිපෙන ලස්සන පළ ටිකක් අවශ්‍යයි ඉතින් ඔයාට ඕනේ නම් ඒ වගේ ලොකුවට මල් පිපෙන සීඩ්ස් බෝ කරන්න අවශ්‍ය ටිකක් අඩුම මිලට අපෙන් ගන්න පුළුවන් টপ කට්ස් හරි කමක් නැහැ අරගෙන මාස දවස් 21ක් සීසන් කරලා ඔයාලට පුළුවන් ඒකෙන් ඔයාගේ වැඩේ පටන් ගන්න. ඉතින් ඔන්න මම දැන් මේ ටික හිටව ගන්න තමයි යන්නේ. ඉතින් මේක හිටව ගන්න අතරේ අපි තව චුට්ටක් කතා කරමු. මේ දවස්වල ව්‍යාපෘති අවස්ථා ගොඩාක් අපේ ආයතනයත් එක්ක යනවා. ඉතින් ඒ වගේම පුහුණු වැඩසටහන් වලට සහභාගි වෙන ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. මං ගැන තියලා තියෙන විශ්වාසයට. ඔයාලගේ හීන ඔක්කොම හැබෑ කරගන්න පුළුවන්. ලස්සන රැකියාවක් තමයි මේක. ඉතින් ගෙදර නිකන් ඉන්න කෙනෙක් නම් මම කියන්නේ නැහැ මගේ ව්‍යාපෘතියටම සහභාගි වෙන්න කියලා. නමුත් මේ වගේ දේවල් කිරීම මගින් ඔයාගේ शक्तिमत हरी लसन विवेक खाले फलदायव गुलवांगे चुटी बबाल लसन वगे जीवित अर्थवत्व गिवांग दवस पुलवांगे मम दरगत्न मगे जीवित मगे उत्साह मगे कपवीम मगे अदिष्टा के दवस का आडंबर तमंगेन मे वगे दरगति मम अद इन तेन डाक आडंबर अटे रसावाक लेबुनाथ नुलेबुनाथ मम इन रसावा की ඇයිනෙලා හරි මගේ මදයක් පටන් ගත්ත එකගෙන මම ඇත්තටම ගොඩාක් ආඩම්බර වෙනවා මම ජීවිතේ ගත හොඳම තීරණේ මේක කියලා මට හිතෙනවා ඉතින් ඒ වගේම තමයි මගේ වටේ ඉන්න කට්ටියත් නිතරම කියන්නේ ඔයාට නම් ඕක ඇරෙන්න වෙන දයක් හරියන්නේ නැහැ හිෂි ඒක නිසා ඔක දිගටම කරගෙන යන්න අතාරින්න එපා ඔය නිසා ගොඩාක් කට්ටිය ජීවත් වෙනවා එයාලගේ හිණත් එක්ක හිණ හැබැයි කරගන්නවා ඉතින් ඒක නිසා ඔය දිගටම කරගෙන යන්න කියලා තමයි හැමම හැම වෙලාවෙම කියන්නේ ඉතින් ඒ වගේ දේවල් මට හරිම මොටිවේෂන් එකක් මේක දිගටම කරගෙන යන්න ඒ වගේම හරිම ආදරෙන් මේ දේවල් කරගෙන යන්න පුළුවන් ඔයාලගේ ආදරණීය කමෙන්ට්ස් ආදරණීය වචන දිගටම WhatsApp එකට එන මැසේජ් කියවම ඉතින් කඳුළු පුරවගෙන සමහර වෙලාවල් වලට මැසේජ් කියවන අවස්ථා තියෙනවා ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි මගෙන් තියලා තියෙන විශ්වාසයට මං හැමදාම වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්න ඔයාලටත් මං ගොඩාක් ආදරෙයි ඒ කමෙන්ට්ස් කියවද්දී ඇත්තටම මට හරිම සතුටයි මම දැන් පොඩ්ඩක් ඇත්තම් මිස් වුණොත් එහෙම ඔයාලා අහනවා कोई दाकी इन असनी पेंद के लिए बेल थी मगे गुडा कादर चरित तुटिका मगे तेला इनवा थी मार सतुरी मे दिन मगे अस्तिक कंदूल पेरी මේ හැමදේකම මට හම්බුනේ ඔයාලා නිසායි මං වටේ ආදරණීය කස්ටමර්ස්ල ටිකක් එකතු වෙලා ඉන්න නිසා ඉතින් 10000 පැකේජ් වලට දැන් අරගෙන ඉන්න ප්‍රමාණය නම් ඉවරයි අපි ඉක්මනටම අලුත් ව්‍යාපෘතියක් පටන් ගමු ගොඩාක් වැලියු එකක් තියෙන ලස්සන වර්ග ටිකකින් මේ දවස්වල අපේ මුලින්ම ව්‍යාපෘතියෙන් අපේ එක සම්බන්ධ වෙලා ඉන්න අයකින් ආදායම් ගන්න දවස් ඉතින් එයාලා ගින් පැල ගන්න දවස් අපි ආයතනේ. ඉතින් මේ දවස්වල ගොඩාක් දෙනෙක් සතුටින් ඉන්නේ මොකද එයාලගේ පැල විකුණ ගන්න ලැබීම ගැන. ඒක නිසා ඒ වගේ වැඩත් එක්ක චුටක් බිසි වෙලා ඉන්නේ. මොකද අලුත් ව්‍යාපෘතිත් එක්ක ගොඩාක් දෙනෙක් අපේ ආයතනයත් එක්ක නැවත සම්බන්ධ වෙලා ඉන්නවා මේ දවස්වල. ඉතින් ප්ලෑන්ස් එනකම් බලාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා. එයාලට හැකියක් මෙනින් ප්ලෑන්ස් එවන්න. හැමෝටම එකම වර්ග නෙමෙයිනේ. ඉල්ලප වර්ග වෙන වෙනම පැක් කරලා ඒ වලස්තනට හදලා ඒ දේවල් කරගෙන යන්න දවසේ ලොකු කාල සීමාවක් යනවා. ඉතින් මේ දේවල් හරියම ප්‍රවේශමට වැඩි දඩපාඩු අවම වෙන විදිහට කරලා ඉවර කරන්න ඕනි. ඉතින් ඒක නිසා ඔයාලගේ ප්ලාන්ස් එන්න ප්‍රමාද වුණොත් මට බනින්න එපා ළමයි. එන්න ප්‍රමාද වුණොත් නෙවෙයි මං කොහොමත් ඔයාලට පොඩි හරි gift එකක් එවනවා ප්ලාන්ස් ටිකත් එක්ක. මොකද අපි හැමෝම කැමති ඉන්නේ එක පැලයක් හරි තවන්නට වැඩි කරගන්න. ඉතින් මල් ළඟ තියෙන වර්ග වලින් ඔයාලට චූටි හැරි gift එකක් එවන්නත් මම අමතක කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඉතුරු මගාවෙන් වැඩි ආදායමක් ලබන්න පුළුවන්.
ට්‍රික්ස් අපි තුනක් ගැන කල්පනා කතා කරානේ. අපි ඉස්සෙල්ලම කතා කරා වැඩි ඉල්ලුමක් තියෙන වර්ග අපේ වගාවට එකතු කරගන්න ඕනින් කියලා. ඊට පස්සේ අපි කතා කළා වැඩි වටිනාකමක් තියෙන වර්ග අපේ වගාවට කොහොම හරි එකතු කරගන්න ඕනින් කියලා. ඊට පස්සේ අපි හිතුවා හොඳ නිරෝගී ටොප් කට්ස් ටිකකින් සීඩ්ස් ටිකක් හදාගත්තොත් තව ගේමක් ගහන්න පුළුවන් කියලා. දැන් ඔන්න රහස් තුනක් අපි කතා කරලා ඉවර කළා. තව කීපයක් තියෙනවා. ඉතින් ඒ ටිකක් දැනගන්නවා නම් වීඩියෝ එක අන්තිමනකම් බලන්න. ඒ වගේම කියන්න ඕනේ මගේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඔයාලා videos ගැන හිතන දේත් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේ වෙලාවකදී කියන්නේ plans ටිකක් හිටවද්දී pack කරද්දී මේ වගේ වෙලාවල් වලට මම චූටි වීඩියෝ එකක් අරගෙන ඔයාලට upload කරන්න අමතක කරන්නේ නැහැ. මොකද ඔයාලා නොදන්න දෙයක් හරි දැනගන්නවා කියන එක මගේ ඔළුවේ තියෙනවා හැම වෙලාවෙම. ඒක නිසා තමයි චූටි හරි වීඩියෝ එකක් අරගෙන upload කරන්නේ. මගේ මහන්සිය ගැන නොහිත දවස් 30ම මල් පැලත් එක්ක ඔට්ටු වෙන මගේ මහන්සිය ගැන නොහිත තමයි මම මේ හැම දෙයක්ම කරන්නේ. මොකද ඒකෙන් ඔයාලට වගේම මටත් ලොකු motivation එකක් එනවා. ඔයාලටත් පැල හදන්න ඕනි, පැල වැඩි කරන්න ඕනි, පොර මේ විදිහට දාන්න ඕනි. ඒ වගේ දේවල් ඇත්තටම දැනුවත් ඒ කියන්නේ මම එදිනෙදා කරන වැඩ ඔයාලා දකින්න එකෙන් ඔයාලටත් ඒ වගේ දේවල් වලින් පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා තමයි මේ වගේ වීඩියෝස් දාන්නේ. ඉතින් මේ දවස් ටිකේම වීඩියෝ එකක් දාන්න බැරි වුණා චුට්ටක් අසනීප තත්ත්වෙන් හිටපු නිසා. ඉතින් දැන් ඔක්කොම ඕකේ වෙලා තියෙනවා. පැල ඔඩර්ස් දාපු හැමෝටම මේ සතියේ පැල ලැබෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි පැල ඕඩර් කරා. ඉතින් ඔයාලට තෝණි වර්ගයක් තියෙනවා නම් WhatsApp එකට message එකක් දාලා ඕඩර් එකක් දාන්න. ඉස්සෙල්ලා වගේ නෙමෙයි, දැන් ඉක්මනටම WhatsApp එකෙන් reply එනවා. මොකද ඒකට පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒක ගැනත් පස්සේ කියන්නම්. කොහොම හරි ඔයාලගේ වැඩේ වෙන නිසා මට හරි සතුටුයි. ඉතින් ගොඩාක් දෙනෙක් මැසේජ් දාලා මම බලන්නේ නැහැ කියලා බනිනවා, කමෙන්ට්ස් උත් දානවා. සමහර වෙලාවට කේන්තින් වගේ කමෙන්ට්ස් වල දානවා මේ මැසේජ් බලන්නේ නැහැ නේ අනේ ඔයාලට මැසේජ් කරාට කීකී බැනලා දානවා. ඉතින් සෝරි ලොවයි. මේ දේවල් ගොඩාක් අඩු කරගන්න තමයි මම ට්‍රයි කරන්නේ. මොකද දවස් 30 තනියම මැසේජ් වල රිප්ලයි කරන්න, ඕඩර්ස් ගන්න, ඕඩර්ස් පැක් කරන්න, ඕඩර්ස් යවන්න මේ හැම දෙයක්ම කරන්න තියෙන්නේ තනියම නිසා පොඩ්ඩක් අපහසුයි. නමුත් ඒකට පුංචි පිළියමක් තියෙනවා දැන්. ඒක නිසා ඔන්න WhatsApp එකේ මැසේජ් වලට රිප්ලයි පරක්කු වෙන්නේ නැහැ. ඕඩර් කරපු අයගේ නම්බර්ස් පින් කරලා තියෙන නිසා එයාලට නම් රිප්ලයි චුට්ටක් පරක්කු වෙනවා. මොකද පින් කරලා තියෙනකොට එයාලගේ නොටිෆිකේෂන් එන්නේ නැහැ මැසේජ් කරාම. ඉතින් එයාලට ඕඩර් එක දාන්න දවසට ට්‍රැකින් නම්බර්ස් දානවා. ඉතින් ඔන්න ඔය තමයි ඉස්සෙල්ලම මම කියන්න ඕනි. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් පැල හිටවන එකත් ඔයාලා බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා හරි ආසාවෙන්. මම මෙහෙම පැල හිටවනකොට ඔයාලා අතින් වෙන වැරදි අඩුපාඩු ඔයාලට මඟ අරව ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ මම කොහොමද පැල හිටවන්නේ කියලා. මේ විදිහට මාද චුට්ටක් දැම්ම, ඒ වගේ මොස්ම කෝට් ටිකක් දැම්ම, මේ විදිහට ප්ලාන්ට් එක තිබ්බ. ඉතින් ඒකේ මැද්ද යට වෙන්නේ නැති වෙන්න වටේට දාලා හිටවනවා මාධ්‍ය හිමින් හිමින්. මේක හරිම ලස්සන දෙයක්, හරිම භාවනාවක් වගේ කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම අර කලින් කිව්වා වගේ ලොකු මදර් ප්ලාන්ට්ස් කීප පොලකින්ම කපලා හිටවන්න පුළුවන් නම් ඔයාලට ලොකු ආදායමක්කට යන්න පුළුවන්. ඉතාම කෙටි කාලයකින් ලොකු ආදායමකට යන්න පුළුවන් ඔයාලා හිතාගන්නව නැති තරමේ. උදාහරණයක් විදිහට මම කියන්නම්. අපේ මුල්ම ව්‍යාපෘති අවස්ථාවලින් පැලගත් අය දැන් ලක්ෂයක් දෙකක් දක්වා මාසිකට ආදායම් ලබන කට්ටියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එයාලා හරිම සතුටින් එයාලගේ වැඩ කරගෙන යනවා. පැල හදනවා, පැල මට ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ වගේ දේවල් හැම දෙයක්ම කරගෙන හරිම සතුටින් මේ වගාව කරගෙන යනවා. ඉතින් එයාලා ගොඩාක් කට්ටිය දැන් ඔන්න ජොබ් වලිනුත් අයින් වෙලා නංගි තැන්ක් යූ කී කී කියනවා මගෙත් එක්ක. ඉතින් මට හරිම සතුටින් තමන්ගේ දෙයක් කරගන්න අත හිත දෙන්න පුළුවන් විච් එක ගැන. ඉතින් අපි හැමෝටම වගේ ඔයාලටත් පුළුවන් මේක දිගටම උත්සාහ කළොත් කරන්න. ඉතින් ඔන්ලයින් බිස්නස් වලින් පෑන් සල්ලි හම්බෙනවා පෑය දෙකෙන් අකවුන්ට් එකට. එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් කාල සීමාවක් විඩංගු කරලා ඔයාලට පුළුවන් හොඳ ආදායමකට යන්න. අපි මහන්සි වුණොත් තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. නිකන් ඉඳලා හම්බ වෙන සල්ලි වලින් වැඩකුත් නැහැ. ඒවා අපිට ප්‍රයෝජනයක් ගන්නත් බෑ, ඒවා අපිට ඵල දෙන්නෙත් නැහැ. ඒක නිසා චුටක් මහන්සි වෙලා අපි මේ කරන දෙයින් උපය ගන්න. පුංචි රුපියල් 10 වුණත් ගොඩාක් වටිනවා. ගෙදරදී ඔයාගේ හස්බන්ඩ්ට හයියක් එන්න, දරුවන්ට උගන්වන්න, ක්ලාස් එකකට යවන්න, දුව පුතාව අලුත් ක්ලාස් එකකට යවන්න. ඉතින් මේ වගේ දේවල් තනියම කරද්දී ඒකෙන් දැනෙන සතුට. ඔන්න මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මගකරුවන් දැන් අත්විඳිනවා කියලා මම දන්නවා. ඒගොල්ල මට කියනවා සමහරක් කාලවලට. ඉතින් කඳුළුත් පුරවගෙන මට කියනවා නංගි තැන්ක් යූ, ඔයා මේ දේවල් මෙහෙම කියලා දෙන නිසා, ඔයා මේ දේවල් මෙහෙම කරන නිසා තමයි අද මම මේ තැන ඉන්නේ කියලා. ඉතින් හරිම සතුටුයි. ඔන්න අද මම සතුට වැඩිකමට කියව වැඩිද මන්ද එකම ගොඩක් සැරයක් කියවද දන්නෙත් නෑ. ඉතින් එහෙම තමයිනේ, එකම ගොඩක් සැරයක් කියනෝනේ සතුට වැඩි වුණාම කෙල්ලෝ. සෝරි හන්දේ.
ඉතින් අහගෙන ඉන්න බෝරින් උනේ නැහැ කියලා හිතනවා මොකද පළහිටනවා බලන් හිටපු නිසා ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි අදත් වීඩියෝ එක බැලුවට තාම වීඩියෝ එක ඉවර නැහැ අන්තිම වෙනකන් බලන්න තව පුංචි පුංචි කරුණු ටිකක් තියෙනවා ඔයාලට කියන්න YouTube එකේ live එකක් යන්න හිතාගෙන ඉන්නවා මම ළඟදීම ඉතින් ඔයාලා මේ ගැන හිතන්නේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් ඒ වගේම තමයි live එක එන්න ඕනි වෙලාවත් චුට්ටක් මතක් කරගෙන යන්න. ඉතින් මම ඔයාලට පහසු වෙලාවක ලයිව් වෙන්නම්. සාමාන්‍යයෙන් රෑ 7:30 පස්සේ විතර වගේ ඔයාලට එකතු වෙන්න පුළුවන් නම් ලයිව් එකත් එක්ක ගොඩාක් වටින අපිට නිදහසේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. කෝල් දීලා මම අන්සර් කරන්නේ නැහැ කියලා බණින අයට පුළුවන් ලයිව් chat එකත් එක්ක එකතු වෙලා අපිට chat කරන්න. ඒ කාරණාවත් මතක් කරන ගමන්ම අපි චුට්ටක් කතා කරමු අද මම මේ හිටවපු plants ටික ගැන. මොකද ඉතින් හොගාලා හිටවුවා වගේ නෙමෙයි අපි මේ මොනවද කියලාවත් දන්නේ නැහැ. මෙතන තියෙන්නේ ෆ්ලෑෂ් සීඩ්ස් ටික. ෆ්ලෑෂ් වලින් ගත්ත සීඩ්ස් ටිකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ පැලේ ලොකු වුණාට පස්සේ මේ වගේත් ෆ්ලෑෂ් මල් පිපෙන්න තියෙන ශීඝ්‍රතාවය හරිම වැඩි. ඉතින් සමහරක් වෙලාවල් වලට ෆ්ලෑෂ් නොවී පිපෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මම ලවමම මේවා දෙන්න තීරණය කළා. සාමාන්‍යයෙන් අපිට මේ සයිස් පැලයක් මාස 9ක් විතර යනකොට මල් එන සයිස් එකටම පත් කරගන්න පුළුවන්. මම හිතනවා ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්න වලට අද මගෙන් උත්තර ලැබුණා කියලා. මොකද අද ගොඩාක් වෙලා අපි කතා කළානේ මම ඔයාලත් එක්ක කියවන දේවල් වලින් ඔයාලට ඔයාලගේ තියෙන ප්‍රශ්න ගොඩක් निराකරණය වෙන්න ඇති කියලා හිතනවා. මොකද ගොඩක් කට්ටිය අහන චූටි පැලයක් හිටවුවම මල් ගන්න කොච්චර කාලයක් යනවද? ඒ වගේම පැලයක් කට් කරාට පස්සේ සාමාන්‍යයෙන් අඟල් 5-6ක පැලයක් හැදෙන්න කොච්චර කාලයක් යනවද? මේ දේවල් එක්ක අද මම ගොඩක් දේවල් කතා කරපු නිසා මම හිතනවා ගොඩක් ගැටලු වලට උත්තර හම්බුණා කියලා. ඉතින් මේ වගේ පැලයක් සාමාන්‍යයෙන් අපිට මාස 9ක් 10ක් අතරදී මල් එන මල්ලක් සහිත plant එකක් බවට පත් කරගන්න පුළුවන්. අපිට මල් එක මේ සීඩ්ස් plant එකක් ෆ්ලෑෂ් වුණොත් නම් අපිට 4000ක් 5000ක් අතර ප්‍රමාණයකට දෙන්න පුළුවන්. ඉතින් ෆ්ලෑෂ් එකේ ලස්සන අනු සහ තමන්ගේ මහන්සිය අනු ෆ්ලෑෂ් එකේ මිල ගන්න තීරණය කරගන්න පුළුවන්. ඒ වගේම සීඩ්ස් පැලයක් සාමාන්‍යයෙන් අපිට මල් එක 1500 විතර වගේ දෙන්න පුළුවන්. බ්ලැක් සීඩ්, බ්‍රවුන් සීඩ් එකක් වගේ නම් අපිට රුපියල් 1000කට විතර දෙන්න පුළුවන් මල් එක ලොකු plant එකක්. මේ දවස්වල නම් ඉතින් පොඩ්ඩක් පායනවා අවුවසරයි. ඉතින් මම එක පාටම දවාලෙන් මේක net house එක ඇතුලෙන් තියන්නේ නැහැ. හවසට තියලා හොඳට වතුර දානවා. ඒ වගේම උදේ හවස වතුර දාන්න තමතක් කරන්න එපා. ආ මම කියන්න හිටපු තව කාරණාවක් තමයි ඔයාලගේ වගාවල් වලට උදේ හවස වතුර දාන්න මේ දවස්වල ගොඩාක් පායන නිසා ගොඩාක් රස්න නිසා ඒ වගේම කට් කරන්න හිතාගෙන ඉන්නවා නම් plants කට් කරන්න යන්නත් එපා. තව චුට්ටක් බලමු අපි සතියක් දෙකක්. මොකද මේ තත්ත්වේ පහවයයි අවුව වැඩි කාලයක් තියෙන එකක් නැති වෙයි. වහී ඉක්මනටම වහිනකම් චුට්ටක් ඉවසගිනෙමු. පැල ඉක්මනට ලොකු කරගන්න වගේම ටොප් කට් ටිකක් දාගන්න. ඉතින් මේ දවස්වල පෝර දැම්මට කමක් නැහැ. පෝර සාමාන්‍යයෙන් දාද්දි උදේ 8:00 අතර අවුවේ දාන්න කොළ ස්ප්‍රේ වෙන්න කොළ හොඳට තෙමෙන්න දාන්න. හොඳට පෝර අල්ල ගන්නවා. හොඳට පෝෂණය උරා ගන්න පුළුවන් කාලයක් තමයි මේ අවුව තියෙන කාලය. ඉතින් මේ දවස්වලට අපේ ළඟ තියෙන ප්ලාන්ට්ස් අපි ලොකු කරගමු. ඊට පස්සේ අපි වැස්ස කාලේ වෙනකොට ප්ලාන්ට්ස් ටික කට් කරලා අලුතෙන් නැවත පැල ටිකක් බෝ කරගමු. මේ තියෙන කඳ පැලයක්. ඉතින් ඒක ගැනත් කියන්න හිතුණා. මේක තියන්නේ අපේ අර කඳ කෑලි විසික් කරන්න වැඩක් නැති වෙති කියලා. ඉතින් එහෙම මම වීඩියෝ එකක් දාලා තිනවා මේ කොහොමද මේ කඳ කෑලි ටික හිටව ගන්න කියලා. ඉතින් මේ කඳ කෑලි වලින් ආපු පැල මම මේකේ පොල්ලෙලි කෑලි ටික අයින් කරලා හොඳට මුල් ටිකත් එක්කම පෙන්වන්නම්. ඉතින් හොඳට මුල් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ බලන්නකෝ කඳ කෑල්ලත් ඔයාලට හොඳට පේනවා. මේක සාමාන්‍යයෙන් පැල 4-5ක් විතර ගලව ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ෆ්ලෑෂ් එකක කඳ පැලයක්. ඉතින් හරිම ලස්සන ෆ්ලෑෂ් මලක් තමයි මේකේ පිපෙන්නේ. මම මේ වෙනම දාලා තිබ්බ ෆ්ලෑෂ් වල අපි අයින් කරන කඳ කෑලි ටික සාමාන්‍යයෙන් මේ වගේ plant එකක් මේ වගේ පැලයක් තව චුට්ටක් ලොකු කරලා අපිට රුපියල් 1500 විතර දෙන්න පුළුවන්. මේකේ පැල 5ක් විතර තියෙන. ඉතින් ඔයාම හිතලා බලන්නකෝ ඔයාගේ ආදායම කොහොමද කියලා. පැල 5ක 1500 ගානේ. ඉතින් ඒ වගේ කඳ කෑලි විසික් කරන්න එපා. මම මේ වීඩියෝ එකේ යටින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇඩ් කරන්නම් ඔයාලට කොහොමද මේ විදිහට කඳ පැල තවන් දාගන්න කියලා. කඳ කෑලි තවන් දාගන්න කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම පැලයක්. ඉතින් මේකෙත් තියෙනවා පැල සාමාන්‍යයෙන් 1, 2, 3, 4, 5, 6ක් විතර වගේ තියෙනවා. ඉතින් මේවත් අපිට දැන් නෝමල් පොට්ටල දාලා වෙන් කරගන්න පුළුවන්. මොකද මුල් හොඳට තියෙනවා. කොකෝ පීට් වල දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්සරහට එන වැස්ස කාලෙත් එක්ක මේවා ඉක්මනටම ලොකු වෙලා ඔයාලගේ අතට දෙන්න පුළුවන් වේවි. මලුත් එකම නිකමට ගාන හදලා බලන්නක 1500 ගානේ පැල 5කට 6කට ඔයාලට කොච්චර ලොකු ආදායමක් කිපේ ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇන්තුරි මගව කියලා කියන්නේ හරිම නිදානයක් වගේ දෙයක්, මැනිකක් වගේ දෙයක්. ඉතින් ඔයා දැනටමත් ඇන්තුරි මගවට අත ගහලා ඉන්න කෙනෙක් නම් චුට්ටක්
පසුතැවෙන්නේපා පසු බෑමකට ලක් වෙන්නේපා ඉවසගෙන හැමදේම ඉවසගෙන මේ අමාරුම කාල සීමාව පහු කරගෙන ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම ලස්සනම ලස්සන කාල සීමාවක් ඔයාලට ඉස්සරහට හම්බ වෙනවා මොකද ඔය වගේ කාල සීමාවක් මමත් පහු කළා අමාරුම අමාරු කාල සීමාවක් නමුත් අමාරු කාල සීමාවක් අපි පහු කරන්නේ ලස්සන කාලයක් ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ නිසා බව දැනගෙන මම මේ කාලේ පහු කරපු නිසා අද වෙනකොට මේ තත්ත්වයේ ඉන්නවා ඉතින් හරිම සතුටින් කියන්නේ ඔයාලා ඔයාලගේ ළඟ තියෙන උත්සාහය උනන්දුවත් එක්ක අද මේ ඇවිල්ලා තියෙන තැනගෙන ගොඩක් සතුටු වෙන්න කවදාවත් දේවල් ගැන පසුතැවෙන්න එපා අනේක වාරයක් විශේෂයට ස්තුති කරන ඔයාලට මේ තියෙන දේවල් ගැන කවදාවත් වරදින්නේ නැහැ ඉතින් අදට ඔනද මම කරපු වැඩ ටික මේ ගලවලා තිබ්බ ප්ලාන්ට්ස් ටිකක් හිටෙව්වා ඉතින් අද ලොකු වෙලාවක් තිබ්බෙත් නෑ මට මේ දේවල් කරන්න කොරිය දැම්මා පැල ටිකක් ඉතින් ඒවත් එක්ක මේ ටිකත් කරගත්තා මං කොහොමරි අද දවසේ කරගන්න ඕමනා කියලා හිතුන නිසා ඉතින් මේ ප්ලාන්ට්ස් ටිකක් ඔයාලට පෙන්නන්නේ මේ විදිහට කොම්පෝට් ටිකක් හදාගන්න ට්‍රයි කරන්න ඉතින් ප්‍රශ්නයක් මොනහරි තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් එවේ ඒ වගේම ඔයාටත් දාදාහි ව්‍යාපෘතිත් එක්ක සහ බ්ලැක් ව්‍යාපෘතිත් එක්ක සම්බන්ධ වෙන අවශ්‍ය ना व्हाट्सएप मैसेज एक दाना।